දැන් අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම අපි මාවැලි ගොවිය හැටියට දැන් අපි වැඩ පටන් ගන්න තියෙන්නේ. දැන් කුඹුරු වපුරලත් අවසන් වෙලා තියෙන්නේ. බලාගෙන ඉන්න අපිට දැන් මේකට පොහොර ටික ගහ ගන්නත් ඕනේ. රජයෙන් දෙනවා සහනාධාරයක් කියලා ඒ සහනාධාරය තාම හම් වෙලත් නැහැ. ඇත්තරම දැන් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. කනකර බඩුව අපි ඔක්කොම උකස් තියලා තියෙනවා. නමුත් දැන් මේ ටික කරගන්න අපිට විදිහක් නැහැ. දෙනවා කියන සහනාධාරයේ අක්කරේට හරි දෙකමාරට කමල නැහැ. දෙනවා නම් දැන් මේ වෙනකොට දෙන්න ඕනේ. මේ කට්ටිය පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ගැනයි අරවයි මෙව්වයි ඒවා කතා කරනවා. නමුත් මේ ගොවියෝ ගැන කිසිම තැකීමක් නැහැ. බලන්න මේ කුඹුරුවවට ආරම්භ කරලා තියෙන මේක නිමා කරගන්න විදිහක් නැහැ. නාටුච්ච ගොව මැදියා බලලා ඉන්න අපිට තවත් ඉස්සරහට බෑ. පාර්ලිමේන්තුවේ නෝ ඒ කට්ටියට මම කතා කරනවා ගොවියෙක් විදිහට අනුරාධපුරයේ ඇත්තම වැඩක් කරනවා නම් මේ ගොවියෝ ටික ඉස්සලා ගොඩ දාන්න ඕනේ. ඒ ටික හරියට කරලි ඉවරලා අපිට කතා කරන්න අපි ඕන දෙයකට පුළුවන් මේ රට කොහෙද යන්නේ කියලා හරවගෙන හදිගසගෙන හදාගෙන යන්න. පාස්කන්නේ පටන් ගත්තා. මට මේ සහනාධාර මුදල් පොහොර සහනාධාර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ තාම. අපි දැන් වපුරලා ඉව මෙව ටික ඔක්කොම කරලා ඉවරයි දැන්. අපිට දැන් රජෙන් පොහොර ටිකක් ගන්නට වන්දි දෙනවා කියලා වෙලලා අපිට කිව්වා. නමුත් ඒ වන්දි කිසි දෙයක් අපිට මේ වෙනකන් තාම ලැබුන්නේ නැහැ. අපි ගොවිමුත් දැන් දවස් 15 20 විතර දැන් ගත වෙලා තියෙන්නේ. පොහොර ගහන්න විදිහක් නැතුව අපි ඉන්නේ. රුපියා 15000ක වන්දියක් දෙනවා කියලා ඉවරලා කිව්වා. ඒ වන්දියවත් අපිට තාම හම්බුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොරකම් කරපුවා. ඒව මෙව තමයි ඉතින් පාර්ලිමේන්තුවනත් කතා කර කර ඉන්නේ. බත් අපේන ගොවියා ගැන පාර්ලිමේන්තුවේ මේ දේවල් කිසිම දෙයක් කතා වෙන්නේ නැහැ. අපි කරන ගොවිතැනින් තමයි රටට බත් සපයන්නේ. අපි අහන්නේ අපේ ජනාධිපතිතුමාගෙන් අපිට දෙනවා කිව්වේ වන්දි මුදලට අදාළ ඒ පොහොර ටිකවත් ඉක්මනින් අපිට ලබා දුන්නා නම් හොඳයි. අපිට මේ කුඹුරට ගහගන්න ඒ පොහොර ටික. මුතේ අපිට කිසිම දෙයක් ලැබුණා තව. දැන් දැන් එන්ට අපිට ගොවිතැනකුත් නැහැ. ළමයි දුක් විඳිනවා. ඉතින් අපිට දෙනවා කිව්වේ පොහොර ටිකක් නැහැ. තවම ලැබුණ වන්දි මුදලකුත් නැහැ. ලොකු උදව්වක් අපිට ඒ වැඩ ටික හරි කරලා දෙන්න අපේ දරුවන්ට මේ දුක් විඳින එකේ ගොවිතැනට දුක් විඳින්නේ. ඉතින් අපි කම්මැල් නැතුව ගොවිතැන් කරනවා. ඒ වුණාට අපිට රජෙන් ලැබෙන දේවල් හරියට තව ලැබිලා නැහැ. ඉතින් ලබා දෙන්න කියන එක තමයි අපි කියන්නේ.